අයිබුන හැම දිනටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මේ දැනුමට යමක් කරන්න ඔබ ළඟට එන හරස්කඩ. අපි චිත්‍රපටි ගැන ගොඩක් දේවල් කතා කරලා තිබෙනවා. චිත්‍රපටි සම්බන්ධව බොහෝ තේමා චිත්‍රපටවල නිර්මාණය කරලා තිබෙන සත්‍ය කතා ඇසුරින් නිර්මාණ කරපු චිත්‍රපටත් ගොඩක් තිබෙනවා. ඉතින් කන්ජුරින් චිත්‍රපටය කියලා කියන්නේ එහෙම සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කරපු චිත්‍රපටයක්. හැබැයි මේ කන්ජුරින් චිත්‍රපටය ඇතුලේ තිබුණු ඇත්තම ඇත්ත කතාව මොකක්ද කියන එක අපි අද හරස් කරගෙන ඔබත් එක්ක කතා කරන්න කල්පනා කළා. ඉතින් රැඳෙන්න දිගටම වීඩියෝ එකත් එක්ක මේ දැනුමට යමක් කරන්න ඔබ ළඟට එන හරස්කඩ. ඉතින් කන්ජුරින් චිත්‍රපටය ගොඩක් දිනක් බලලා තිබුණා. 2013 තමයි මේ කන්ජුරින් චිත්‍රපටය මුල්වරට නිකුත් වුණේ. මේක ලෝකේ ඉතාම ජනප්‍රිය චිත්‍රපටයක් බවට පත් වුණා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මැලේසියානු ජාතිකයේ අධ්‍යක්ෂකරෙක් වුණු ජේම්ස් කියන අධ්‍යක්ෂකරයා විසින් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. මේ චිත්‍රපටයේ ඇතුලේ තියෙන කතාවට වඩා හාත්පසින්ම මේකේ සැබෑ කතාව ටිකක් වෙනස්. ඒක ටිකක් ඉතාම භයංකර කතාවක් විදිහට තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මේ චිත්‍රපටය ගැන තියෙන කතාව නෙමෙයි, මේ සිදුවීමට මුල් වුණු ඇත්තම ඇත්ත කතාව මොකක්ද කියන එක තමයි ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කන්ජුරින් චිත්‍රපටයේ එන අද්භූත පරීක්ෂණය කරන්නේ වොරන් නියුවල. ඉතින් මේ වොරන් නියුවල ඉතාම ප්‍රසිද්ධයි අද්භූත පරීක්ෂණ සම්බන්ධව, නැත්නම් අමනුෂ්‍ය බලවේග සම්බන්ධව කරන පරීක්ෂණ වලට. මේ දෙන්න අද්භූත පරීක්ෂණ සම්බන්ධව කරපු පරීක්ෂණ ගණන 10,000කට අධිකයි කියලා කියනවා. ඒ සියල්ල ඇසුලින් සත්‍ය කතා තමා සියල්ලක්ම තියෙන්නේ. ඒකෙන් කරපු චිත්‍රපට ගණනාවකුත් තියෙනවා. ඒ චිත්‍රපටවල ආරම්භය තමයි කන්ජුරින් චිත්‍රපටය කියලා කියන්නේ 2013. ඉතින් මේකේ ඇත්ත කතාව තමයි පෙරන් කියන පවුලක් තමයි මේ සිදුවීමට මුලින්ම මුහුණ දෙන්නේ. මේ පවුලේ ඉන්නවා සමාජිකයෝ 7 දෙනෙක්. ඒ 7 දෙනාගෙන් 5 දෙනෙක්ම ගෑනු දරුවන්. ඉතින් පෙරන් පවුල 1971 දී එක ප්‍රදේශයකට එනවා. ඒ ඇවිල්ලා ඒ ප්‍රදේශයේ ඔවුන් ගෙදරක් අරගෙන ඒ ගෙදර පදිංචි වෙනවා. ටික දවසක් ගත වෙනකොට ඔවුන්ට මේ ගෙදර අමුතු සද්ද බද්ද ටිකක් ඇහෙන්න පටන් ගන්නවා. නිකන් බඩු පෙරලනවා විවිධ සද්ද බද්ද. හරියටම උදේ 5ට පාන්දර මස් පිච්චෙන වගේ ගඳක් එනවා. සමහර අය කකුල් වලින් ඇදලා බිමට දානවා. ඉතින් මෙන්න මේ වගේ අද්භූත සිදුවීම් හින්දා තමයි ඔවුන් මේ යුවලට ආරාධනා කරන්නේ, මේ ගැන පරීක්ෂණයක් කරන්නේ, මේ ගෙදර මොකද්ද ඇත්තටම සිද්ධ වුණේ කියන එක සම්බන්ධව. ඉතින් මෙන්න මේ ඔවුන්ගේ පරීක්ෂණ වාර්තාව ඇසුරෙන් තමයි අපි අර කලින් කිව්ව විදිහට කන්ජුරින් චිත්‍රපටය හැදුනේ. ඉතින් පෙරන් පවුලය කියන විදිහට ඔවුන් මේ ගෙදර අවුරුදු 10ක් මේ මොන ප්‍රශ්න තිබ්බත් ජීවත් වෙලා තිබෙනවා. ඉතින් පෙරන් පවුලේ හිටපු ඇන්ඩ්‍රා, ඒ කියන්නේ පෙරන් පවුලේ වැඩිමල් දියණිය තමයි මේ සම්බන්ධව House of Darkness of Light කියලා පොතකුත් ලිව්වා. ඇය ඒ පොතේ සඳහන් කරලා තියෙන කරුණු කාරණා ඇසුරෙන් කියනවා මේක සත්‍යයක් කියලා. ඉතින් මේ පවුලේ බාධාවට හිරපු කෙනා තමයි මාත්‍චිබා කියලා හඳුන්වන යක්ෂ දෙක්සියක්, යක්ෂණියක් ඇත්තටම. ඉතින් 1885 දී මේ ගෙදර ඉඳලා මිය ගියපු කෙනෙක් විදිහට මේ යක්ෂ යනිය හඳුන්වනු ලබන්නේ. ඉතින් මේක ටිකක් භයානක කතාවක් තියෙනවා. ඒ තමයි ඇගේ බාරේ ඉඳලා තියෙනවා ලදරුවේ. ඉතින් මේ ලදරුවා බාරේ ඉන්න අවස්ථාවේදී මේ ගෙදර ඒ ළමයාගේ මරණයක් සිද්ධ වෙලා තියෙනවා. පස්සේ පරීක්ෂා කරලා බලද්දී විශාල ඉඳි කටුවක් හිස් කබල සිදුරු කරගෙන යන විදිහට මේ දරුවාට ඇනලා තියෙනවා. ඒ නිසා තමයි මේ මරණය සිද්ධ වෙලා තිබෙන්නේ. ඉතින් මේක බර බාල හිටපු බාක්ෂිබා මේකට අහු වෙනවා. හැබැයි සාක්ෂි මදිකම හින්දා ඇය නිදහස් කරනවා. ගොඩක් දෙනෙක් විශ්වාස කරේ ඇය මේ දරුවා බිලි දුන්නා කියලා. 1885 දී මේ මිය යන්නේ ස්වභාවික ආකාරයෙන්මයි. ඇගේ සොහොන හැරිස් විල්සන් කියන භූමියේ අදටත් තියෙනවා. ඉතින් මෙන්න මේ සොහොන පිහිටලා තියෙන භූමිය මේ ගෙදර තියෙන හින්දා තමයි ඔවුන්ට මේ වගේ කරදර වෙන්නේ කියන එක තමයි පෙරන් පවුල විශ්වාස කරේ. මොකද මේ පෙරන් පවුල හිටපු ගොඩක් දෙනෙක්ගේ මේ විදිහට කකුල්වල අතපයවල මේ විදිහේ ඉඳිකටු සිදුරු විදිහට යම් යම් තුවාල රාත්‍රියේ නිදාගෙන ඉඳලා පහවදා හැරෙනකොට සිද්ධ වෙලා තියෙනවා.
गेदर इतिहास बालन मे गेदर अकाल मीगे मरण दहायक सिद्धवेलातीनो ऐकेन दिखकम सिद्धवेलातीन बेल्ली वेलदाने मीगे हिंदी दिए गिरी मे वगे मरण गणनावक मे निवस अतुलित सिद्धवेलातीनो इतनी मे वगे महा अद्भुत सिद्धुम गुडक मे निवस सिद्धवेलातीनो इतिन फेरन पाउल विश्वास करबुदेतम मे किन बाक्षिपाकन यदस्यतम ओंट मे बलपयाम अतिकल इधन मेन मेकतम कंजुरी चिटपटेट तेमा उ सत्य कथा अदटत् मेकन सोहन इतकोट मेकिन वटपिटाव मे प्रदेश मे दखन छायारूप विधि तीन वकीनतम सदहन कलति बेन्नी इधन हरस कर अवसर पता अभी अद कथा कर कंजुरी चिटपटेट तेमा उ सत्य कथा मुखद इधन अदर हरस कर अवसर अभी हेटा धनमुट मकरा अलू तीडियो की हम बेमो।